ඔයාල තමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පාත බටනේ click කරලා දැම්ම subscribe කරන්න. ඒ වගේම පාත සින්නුව click කරලා අලුතින් upload වෙන අපේ video එවෙලම බලා ගන්නත් පුළුවන්. පසුගිය දිනක මුළු රටම කැළඹූ පුවතක් උනේ මොනරාගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරුන් දෙදෙනෙකු තම පන්තියට පැමිණෙන සිසුවියන්ව දූෂණය කිරීම පිළිබඳව පුවතයි. නමුත් එම සිදුවීම වාර්තා වී ඔවුන්ව අත්අඩංගුවට ගෙන මාසයක් ඉක්මවන්නටත් මත්තෙන් තවත් එවැනිම පුවතක් වාර්තා උනේ ටියුෂන් වීථිකාව යළි උඩමතු කරමින්. බණ්ඩාරගම ප්‍රදේශයේ ජීවත් වන මෙම පාසල් සිසුවිය කාලයක් තිස්සේ දැඩි කල්පනාවෙන් සිටින බව දුටු ඇගේ සොහොයුරා විසින් තම නැගෙනයට ආ එමතුමකට ඇය ලබා දුන් පිළිතුරු පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ සියල්ල හෙළි වී තිබෙනවා. අනතුරුව නැගණියගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඇය පවසා තිබුණේ ගණිතයට ඒ සාමාර්ථයක් ලබා දීමේ අරමුණින් ඇයට පමණක් විශේෂ පන්තියක් පවත්වන බව පවසා මීට වසර දෙක හමාරකට පෙර ඇයව තම පන්තියට ගෙන්වාගෙන ඇති බවයි. එම අවස්ථාවේදී උපකාරක පන්ති ගුරුවරයා පන්තියේ දොර වසා ඇව දූෂණය කොට තිබෙන අතර ඒ සියල්ල ඔහුගේ ජංගම දුරකථනයේ සටහන්ව තිබෙන බව පවසා කිසිවෙකුට හෝ මේ බව පැවසුවත් ඒ සියල්ල අන්තර්ජාලයට නිකුත් කරන බවද පවසා තර්ජනය කර තිබෙනවා. එතැන් පටන් වසර දෙක හමාරක කාලයක් එම සිසුවියව තම උපකාරක පන්තියට ගෙන්වාගෙන මෙලෙස වරින් වර දූෂණය කොට සෑම දිනකම ඇයට බීමට බෙහෙත් පෙත්තක්ද ලබා දී තවත් පෙත්තක් පැය 12කින් බොන ලෙසද පවසා තිබෙනවා. මෙම උපකාරක පන්ති ගුරුවරයා මාතරේ විදුහල්පතිනිය සමග විවාහ වී ඉඳ තිබූ අතර ඔහුට දරුවන් තිදෙනෙකුද සිටිනවා. නමුත් පසු කාලෙක ඇයව අතහැර විත් මීට වසර 12කට ඉහතදී ප්‍රදේශයේම පාසලක තවත් සිසුවියක් සමග බණ්ඩාරගම නිවසක ජීවත් වී තිබෙනවා. එම සිසුවියටද මේ වන විට දරුවන් දෙදෙනෙකු සිටිනවා. වයස අවුරුදු 52ක් වන මොහු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර දැරියව රෝහල්ගත කර තිබෙනවා.